රෝගී සුරක්ෂිතතා දිනය. එතකොට මේ රෝගී සුරක්ෂිතතා දිනේ තේමා වෙලා තියෙන්නේ. රෝගීන්ගේ හඬට වැඩි ඉඩක්. රෝගීන්ගේ සහභාගිතවය කොහොමද සෞඛ්‍යසේවාවේ වැඩි කරන්න. සෞ්‍යසේවාවේ තීරණ ගැනීම සඳහ ක්‍රියාත්ම කරන්න කියලා. ඉතාම පැහැදිලිව මේ තේමාව ගැ සෞඛ්‍යමාත්‍යංශය අපි දකිනවා. විශේෂය සාමාන්‍ය කාරණා සඳහාත් තරූ පහේ හෝටල්වල විවිධ සම්මන්ත්‍රණ විවිධ දේවල් කරනවා. නමුත් රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය සම්බන්ධයෙන් සෞඛ්‍යමාත්‍යන්ේ, අවධානය කොයි වගේද කියන එක අපිට තාම දැනිල නෑ බෘතිිකව විදිට අපිට එහෙම කිසිම වැඩසටහනක් සෞඛ්‍යමාත්‍යන්ශේ, යෝදනා කරලා නෑ. එම කිසිම සාකච්ඡාවක් සඳහා ආරාධනා කරලා නෑ. රෝගීන්ගේ සභාගිත්ව වැඩිකිරීම මෙමනැත්තා රෝගීන්ගේ සුරක්ෂිතාව පිළිබඳව අද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මාත්‍යංශයට තියෙන අවධානය අත්ති්‍යයෙන්ම අල්පයි කියන එක තමයි අපේ පලවෙනි අවධානය විශේෂයම මේක ලෝකයේ අද වෙනොකොට බරපතල විදිහට ව්‍යාප්ත වෙලා තියෙන එක තමයි සෞඛ්‍ය සේවා ඉස්සරහට යන්න නං පේෂන් සෙන්ටඩ හෙල්්‍යයා සර් විස එකක් හැදෙන්න්න ඕන. රෝගයා ප්‍රමුඛරගත් සෞඛ්‍යේවාක් හැ දෙන්නවඕ. උත් අපේරට සෞඛ්‍ය සේවාවේ සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා තියෙන්නේ රෝගියාව. සම්පූර්ණයෙන්ම මකලදාලා තියෙන්නේ රෝගයාගේ හඬ. තේනිසා අපි සෞඛ්‍යමාත්‍යංශට මතක් කරනවා. අඩුගානෙ මෙහෙම එකදිනයක් නම්කරපු වෙලාවෙවාත්. මේරටේ රෝගීන්ගේ සහභාගීවය වැඩි කරගන්නේ කොහොමද ඔුන්ගේ අයිති ආරක්ෂ කර කොහොමද කියන කාරණාව පිබඳ මීට වඩ අවධානයමු කරන්න පිදන්න සෞඛ්‍ය මාත්‍යයාන්ය සෞඛ්‍ය සේවා පාලනය කරන ඉතා විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය පරිපාලකයන්ට එහෙම දෙයක් අවශ්‍ය නෑ කියලා හිතෙනවා මොකොද ඔුන් ඔවුන් විතරක් කින්න ඕන කියලා හිතන නිසා. සෞඛ්‍ය සේවායම මේ අරුදකාී තත්ත්ව බරපතල විදිර තියෙනවා. සෞ්‍ය සේවාවේ රෝගීන් ගන කතා කරන්න ආයතන තුනක් නීති්‍යනුකූල ඔපිහිටවල තියෙනවා සෞඛ්‍ය මාත්‍යංශයට අමතරව එකක් තමයි අෞසිධ ්‍යාමන අධකාරයේ, අෞෂසිධ නයාාමන අධිකාරයේ වගකීම තමයි මෙරටේ රෝගීන්ට ආරක්ෂිතව බුණත්මක තත්ත්වෙන් උසස් සෞසදඒවගේම සෞඛ්‍ය උපකරණ සෞඛ්‍යයට සම්බන්ධ සියලු සැපයුම් අඩුමිලට ලබාදී. මේ කාරණත් දෙකම ඉ වැදග. බුණාත්මක තත්වයෙන් උසස්සේවා අඩුමිලට ලබාදීම සඳහා, විශේෂයම තරගකාරිත්වය සහ න්‍යාමණය කියන කාරණාව, නීති්‍යනුකූලව පවරපපු ආයතනයක්ටමයි, අවසිධ නයාමන අධිකාරය හැබැ දිගින් දිගටම අපි ආයත්ත ආයත් චෝධනා කරනවා ුසිධ යාාමන අධිකාරි කරය එක අනි පැත්ත ඒආධිකාරය හදනයක සහ මිල පාලනය කරන්න බැරි තත්වයට හළට ගෙනියෙන. ඉළඟට රටේ රෝගීන්ගේ ආරක්ෂාව ෘර්තිකයන්ගෙන්. රක්ෂා කිරීම සහ ෘතිකයන් අතින් නොයකුත් වැරදිවෙනවා විය හැකි වැරදි නමුත් ඒවා අවම කිරීම ඒවා නිවැරදි කිරීම ඒවාට වගවීම ඇති කිරීම කියන කාරණාව කිරීම සඳහ තමයි එල්MC එක හදල තිය විශේෂෙන් ශ්‍රී ලංකා මඩිකල් කවන්සිල්ල එක හල තියෙන්නේ මේ කවන්සිල් එකෙත් අද දවසේ රෝගයාට තියනට අතිශයම අඩු අවම එහමලතන් නැතිම ගානට පත්වෙලා තියෙනවා. අපි වෘර්තිිකයන්ගේ ආරක්‍ෂා කරන්න හදන වෛද්‍ය සභාව කියන එක අද වෘර්තිිකයෝ විසින් සන්දයෙන් පත්තච්ච වෘර්තිිකයෝ විදිහට වෛද්‍ය සහාපානයක නතත්වට පත්වෙලා තියන එකක රෝගීන් විතරක් නෙවෙයි වෛද්‍ය වෘර්තිිකයෝ නොමන අනිත් සියල වෘර්තිකයන්ගේ ආරක්ෂාවත් අද තර්ජනාත්මක තත්ත්වයට පත්වෙලා තියෙනවා. එනිසා අපි රෝගීන්ගේ සුරක්ෂිතතාවය ාථනා කරන දවසේ අපි සෞඛ්‍ය මාර්ත්‍යයන්ශට කියනවා රෝගීන් කෙසේ වෙතා වෛද්‍ය නොවන නිකුත් සෞඛ්‍ය ෘතිකයන් ආරක්ෂා කිරීම සදහවත් වෛද්‍ය සභහාවේ මේ තියෙන කැත පුරුද් අඩු කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුයි කියලා. පට ඊළඟට පෞද්ගලික වෛද්‍යයතනයක් රෝගයකුට ගැටලුවක් ඇතිකරොත් ඒ සඳහාෞද්ගල න්‍යාමන සභාව පෞද්ගලික සෞඛ්‍ය ආයතන නයාමණ සභාවක් තියෙනවා. ඒ නියාමන සභහවත් අද පාලනය කරන්නේ පෞද්ගලික සෞඛ්‍ය ආයතන හිමිකරුවෝ. ඒ හිමිකරුවන්ට ඕන විදියට තමයි මලතීරණය කරන්නේ ඒ හිමිරුවට ඕන විදියට තමයි ඒ වගේ ප්‍රතිපත්තිමේ තීරණ ගන්නේ ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ආයතන ගත්තොත් එකක්වත් අද වෙනකොට නෑ තනියෙන් ස්ුවන්ම දුවන්න පුළුවන් පෞද්ගලික සෞඛ්‍ය ආයතන. ද මේක ගවාම නොෙක්කයි නොෙක්තා කියයි. අපි යහනවා. යි පෞද්ගලික හ පරිමාණන පෞද්ගලික සෞඛ්‍ය යතන වල විසේසක්ඥ වෛ්‍යවර කීදනෙක් පර්මණටලි තමක් නඩක්තු කරනවා. වයිද්‍යවර කීදනෙක් පේර්මණටලි තමන් නඩක්ත්තු කරනවා නෑ මේ ක්කම නඩක්තු කරන්නේ රජය සෞඛක ේවාාව හැබැයි පෞද්ගලික ආයතන ගේ ආයතන තියනවා ඒ ආයතන වලට එහෙම ගොඩනගෙන්ට ඉඩක් ලබාදීගත් නෑ. හැබැයි ලංකාවේ සෞඛ්‍ය වියදමින්. සම්පූර්ණ සෞඛ්‍ය වේද මෙසයට පනාාකට වඩා මිනිස්සු අතිං වියදන් කරනවා සල්ලි කොහෙද තියන්. මේ සල්ලි කොහෙට දෙයන්නේ. මේ සල්ලි සෞඛ්‍ය සේවාය අභිෘ්ධය සඳහා යොදාගන්න බැරියි. මේවා කල්පනා කරන්න සෞඛ්‍යමාත්‍යයංශයට වෙලාවක් නෑ. එනිසා අපි රෝගීන් සුරක්ෂිතතා දිනේ අපි ඉතා පැදිලියෝකිනවා මේ රෝගීන්ගේ සහ ාගිත්ව වැඩිකිරීම සහහා සෞඛ්‍ය මාත්‍යයන්ශයට කිසිම හැඟීමක් නෑ. දැනීමක් නෑ ඒ සඳහා අඩුගානය අලුත්තෙන් වැඩ පිළිවලක් හදන්න හැඟීමක් දැනීමක් තියන කාර්යාලයක් කමිටුවක් පත් කරන්න කියලා. ේෂමජාදපතිවරට මේ ිබඳ වගගේ ක්තියවා. අපිදන්න ඇතුමගේ කංහෙන් ඇද කියලාලපික් දීද කාලයක් මේක කියනවා. එතුමාවත් රටේ ආණ්ඩුවක්වත් මේ සම්බන්ධයෙන් කිසිම සලකා බැලීමක් නෑ නිසා. මෙරටේ රෝගීන් අද අත්තිශය අසාධාරණයයට සහ උන්ගේ හඬට ඇහුකන් දෙන්න කෙනෙක් නැතිගට පත්වෙලා තියනවා. අපි ඒවගේ වහම ඇතැම්මය කියනවා. මේ දන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවට පහර ගහන්න කියලා නෑ. නිදහස් සෞඛ්‍ය සේවාාව පිළිබඳව මිනිස්සු අවිශ්වාස කරන්න නිකං නෙවෙයි. එතකොට මිනිස්සුන්ගේ අවිශ්වාසයට සාධාරණ හේතු තියෙනවාවන ඒවයිවත් කරන්න ඇැතුව මිනිස්සුන්ට බොරු කියලා මේ විශවාස කරන්න කිව්ුවයි කියලා වැඩකුත් නෑ හැබයි අපි මේ කිය නිදහසෞඛ්‍යේවාාවට එල්ල වෙලා තියෙන චෝදනා එක කින්මත් පෞද්ගලික සෞඛ්‍ය ආයතන නිදහස්වෙන්නෙත් නෑ මොකද මේ රටේ පෞද්ගලික සෞඛ්‍ය ආයතන කියලා වෙනම එකක් නෑ. ඒම එකක් නෑ. මේ රාජ්‍ය සෞකිසේවා කඩා වැටික්ට ොත මේ වෙලා වෙනන් තව තප්පර දහයකින් පෞද්ගලිකෞඛ්‍ය යතරන කඩා වැටනවා මකද රාජ්‍ය සෞඛ්‍යා යතරන වල නඩත්තුවෙන් තමයි පෞද්ගලික සෞඛ්‍යා අතන දුවන්. දේ නිසා අද දවසේ අපි කියන්නේ හෙට මේ රටේ රෝගී සුරක්ෂතතා දිනය සමරණ වන්. අඩුමගානී රෝගීන්ගේ සහභාගිත්වය මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියයට ලබාගන්න නං. රෝගීන්ට පැමිණිලි කිට අඩුගානය තමන්ට අසාධාරණයක් වනාාම පැමිණිලි කිරීමට තැනක්තියෙන් ඕනේ පැමිණිල්ල විභාග කරන්න කෙනෙක්කින් ඕනේ ඒ විභාගයේ ස්වාධීනව කරන ක්‍රමවේදයක් තියෙන් ඕනෙ කියන එක අපි ඉතා පැහැදිරිවා උදාාරණය කරම.ියඟට අපිට මේ මොහොතේ විශාල වශයෙන් සෞඛ්‍ය සේවාව. නැවත හරිපීල්ලට ගොඩ ගැනීම සඳහාපි කාලාන්තරයක් තිස්සේ විධ සම්මන්තර සාකච්ඡාවලට සභාග වෙලා හිටිය නමුත් අපිට නැවත පේනවා සෞඛ්‍ය සේවාවේ ප්‍රදහනම ගැටලුව. අද වෙනකොට සෞඛ්‍ය ආර්ථකය පිළිබඳව ගැටලුව. සෞඛ්‍ය සේවාවට යොදවන යෙදවුම්. නාස්තිවෙන වංචාකරණ එක දූෂණය කරන එක පගාගහන සහ අක්‍රමිකවත් විදිට විනාශවැෙන් ඉඩඇරලා තියන එක. ඒක සම්බන්ධයෙන්. සවම කිසිම විදිිමත් සොයා බැලීමක් වෙලා නෑ ඉතා පැහැදිලි අපිට එක කියන්න වෙනවා.ඒය අතර සෞඛ්‍ය සේවාවේ මේ මුදල් නාස්තිය කියන කාරණාවේ විශාලම වැදගත්කමක් තියෙන්නේ හදිසි මිලදී ගැනීම් සම්බන්දධය. ොටත් අපිට ඊයේ දවස වාර්තා වෙනවා ස්. ආයතනය ටන්ඩ පටිපාටියට අනුව ඇන්ටිකන්ස ඩක්ස් එම නැත්තං ප්‍ර පිලිකා අෞෂද හැත්ත පහක් පමණ ලබා ගැනීම සඳහා ටෙන්ඩර කැඳවනවා. මේ ටෙන්ඩර කැඳවන්නේ හදිසිමිලදී ගැනීම ඇතේ. තුර හදිසිමිලදී ගැීම ඇතේ මේ ැඳවපු ටෙන්ඩර් මන්්ඩලය තමන්ට පාලනය කරගන්න නොහැකිව ඒ එන්ඩ අදාළ සමාගම් ඉදිරියේ විවෘත කරන්නේ නැතුව. ඒ විවෘත කිරීමේ ක්‍රියාවලිය. ආ පස්සට ගෙනනිල් තිය නොගෙනල තකට්‍රම මේ කාරණාව අපිට අදාල නෑමක ස්ීසිය එක ද කැන සෞඛ්‍ය අමාත්‍යාංශයද කියන එක නමුත් දැම්මේ තරගෙට හදිසිමිලදී ගැනීමම් සඳහා තමයි මේ කටයුත්ත කරන්න. තු අපි හොයා බැලවා මේ හදිසිමිලදී ගැනීම සඳහා සෞඛ්‍ය මාත්‍යංශය සෝ ස්පිසි එක හෝ මේ තියෙන නිලනොවන කණ්ඩායම් දෙකාතර රහසිගත සීතල යුද්ධයට අදාල කාරණා මොනවගේ ේදිලතිී. පිතා පැහැදිලියිූ කියනවා. අවසධ නයාාමල අධිකාරය සහ ලංකාවේ අවසද මිලදීගැනීම සම්බන්ධයෙන්. අවසධ නයාමල අධිකාරයගෙන නිල යාන්ත්‍රණය මහජනතාව ආරක්ෂාකිරීම සඳහා පනතක් හදලා ඒ පනත හරහා සියලු අවසද සහ සල්්‍ය උපකරණ සහ උපකරණ මලදීගැනීම සඳහා ක්‍රමවේදයක් හදලා තියෙන. හැබැයි හදදිසි අවස්ථාවක, ර ගිල්ක් ඇති වුනොත් එහෙම නැතං හිමෙන් යට වුණොත් වගේ දේවල් ලොලදී අපි ඉමර්ජන්සි දොරක් හදනව වගේ පොඩි හිලක් හදලද නො පණින් දැන් සෞඛ්‍ය සේවාව දුවන්නේ අර ප්‍රධමාන දොරටුව වහලා අර චූටි හිලෙන් තමයි ද මිනිස්සු ඇතුලට යන්න එලියටෙන්. දැ හි අර දොරටත්කඩා ලෝකු වෙලාන මොකද ඒ තරමට එහට මෙ හටයන්න. ත දැ අවසද නීතිගත සංස්ථාව හදිසි මිලදී ගැනීම සිදු කිරීම කියන කාරණාව පටන්ගන්නේ මේ කියන කමිටුව පත් කරන්නේ ප්‍රසන්න ගුණසේන කියන අවසද සංස්ථාවේ සභාපතිවරයා ඉන්න කොVවිD් වකවානුවේදී. තොට ඔහුදානව කමිටුව. ඒ කමිටුවට අනුව දැන් අපි දේශය වශය මිලදී ගන්නවනම් අවස දෙයක් ඒ මිලදී ගැනීමේදී. විවිධ බාධාවන්තියෙන අය මිදී ගැනීමට අවෂදය මිලානුව. ඔගේ ප්‍රමාණයනුව ඒ අෞසධනයාමල අධිකාරි අධ්‍යක්ෂකට පුළුවන් සමාරයේ අධ්‍යක්ෂට බෑ සභාපතිට පුළුවන් සමාරට සභාපතිට බෑ ලේකම්ට පුළුවන් සමාරයවල් ලේකම්ට බෑ අමාත්‍ය මණ්ඩලෙට අන්්ඩෝන මේ විදියට බාධාවන් එල්ල කල් තියෙනවා මේ වගේ වංචා දූෂණ වලැක්වීම සදා හැබයි ඇැමි ප්‍රසන්න ගුණසේන හිටපු සභාපතිවරයා හදපුරු දොරටුවට අනුව. පත්කරපු කමිටුවට ඕනෑම මට්ටමක ඕනෑම මුදලක ඕනෑම අවසධයක් මිලදී ගැනීම සඳ අවසරය ලබාදිය හැකි. ඇැ එකගේ ප්‍රධානය සෞඛ්‍යල ඒකම්වරයා මේ පත්කරපු කමිටුව අදට වලංගුද අපි සෞඛ්‍ය මාත්‍යන්සය හනෝ ඔය පත්කරපු කමිටුව අදට වලංගුද අපිට තියන තොරතුරුවනුව පවුගේ දෙසම්බර් තිස්සකගේෙන් මේ කමිටුව අහෝසි වැන්නක් වූ දැන් එක කමිටුවක් දාගන තියවා ඒ කමිටුව ඇතුළ පොඩි හිලක් හදල තියෙනවා ඒ හිල ලොකු දොරටුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ඇත්්ට දොරටුව වහල දාලා තියනෙනවා අපි දැන් මේ හිලෙන් එහට මෙහට යන් නමාත්‍යංශ ඒස්පිසි එකයි තරග කරම. තුර අපි ගරුත් ධනාධිපතිතුමාට කියන්නේ ඇයි දෙයන මේවා හොල බලන්නේ නැත්තේ. මෙරටේ ආර්ථිකය හදන්න පුළුවන්ද මේ වගේ මර්මස්ථාන ගැන මේ තියන සංවාද හොල බලන්නේ නැතුව. හේල ලන්න කෙනෙක් අවශ්‍ය නැද්ද. නිසා අපි කරුණා කරලා කියනවා සෞඛ්‍ය මාත්‍යන්සේ හදිසි දොරටුව අද වෙනකොට මහා විවරයක් වෙලාති. සෞඛ්‍යමාත්‍යයන්සේ සාමාන්‍ය දොරටුව අද වැහිලාතිෙන්. එක ඇරගන්න බෑ. එක ගල්දාල වහලාතිෙන්. එනිසා මේ සාමාන්‍ය දොරටුවලා හදිසි දොරටුව විෘත කරගෙන ඒ හදිසි දොරටුව තවත් මහා විශාල දවාරයක් කරන. මේ අරගලයක් අපිට සෞඛ්‍ය මාත්‍යන්සේ සීතල යුද්ධයක් විදිර පේන වෙලාවෙේ. අඩුගානේ පොඩ්ඩක් හොබදාලා බලන්න ජනාජිපදත්තුමාගේෙන් අපි ඉල්ලන්නේ මොකක්ද මෙතන වෙන්නේ. අපි මේ කියන්නේ බොරුද අපි කියන්නේ අපිට මොනවත් ලබාගන්න නෙවෙයි මේ රටේ සෞඛ්‍ය සේවාේ සල් ීතුර කර නැත්තම්ම මේ ෞඛ්‍ය සේවාව කඩා වැටන එක නවත්වන්න බෑ. නිස කරුණාගල්ලා මෙ ප්‍රති. පිලිකා අවුසද ලබාගැනීමේ ක්‍රියාවලිය හරහා නිකුත්කරපු මේ ටන්ඩර් සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන අර්බුදය ගැන සෞඛ්‍ය මාත්‍යන්සිට පිටිින් ඉන්න කවරුුවරි හොයල බලන්න කෙලා අපි. ඉතාම කාරුණික ඉල්ලිමක් කරනවා ඒ ඉල්ලිම කරන්නේ. මේක ගැන අපි දන්න තොරතුරු මාධ්‍යයට කියන්න ඉස්සරලා මෙවන් නිවැරදි කරන්න ඔබට අවස්ථාවක් දෙන්න කියන්නේ කයි. අපි ඉල්ලන්නේ කෙසේ නමුත් සෞඛ්‍ය සේවාව ඇතුළේ. හදිසි දොරටුව දවාරයක් බවට පරිවර්තනය වීම කියන එක සෞඛ්‍ය සේවාවය අනාගතයට ගැටලුවක් වෙලාතියෙන්. ඉලකට. සෞකි ේකම්වරයක්ත්ත එක්ක අවස්ථා ගණනලාාවකදීීම සාකච්චා කරා විශේෂයම මේරටේ ෘර්තිකයන්ට සෞඛ සේවාය ඇතුළ තියන ප්‍රශ්න. අපි ඒව කතා කරන්න කෙනෙකුත් ඇත්තටම නෑ. සෞඛ්‍ය මාත්‍යාන්ශයේ නිකං ඔක්ෂන් සේල්ලෙක් වගේ. එකයි, MMSද එකයි, අදිසිමිලදී ගැනීමයි, N එකයි, දේශයමලදී ගැනීමයි වගේ දවල්ලොට තමයි අවධානයොමු කල්ලතියෙන්. කොට අපි ෘර්තිකය විදිහයට අපිට තියෙන ප්‍රශ්න කතා කරන්න විදිහක් නෑ අපි දැනට දකිනවා අ සෞඛ්‍යමාත්‍යංශේයේ මේ මිද ගැනීම මතේ වහොල් බලන්න ඕන රණාවක් තියෙනවා මේ වෙලාවෙේ අවසද ංඟයි කියන එක තමයි හැමෝම කියන්නේ නමුත් අපිට පේනවා සමහර ගබඩා පිරිලා ඉඩනෑ සමහාර අවසධ සහචල්ලිය උපකරණ වැඩිපුර ප්‍රමාණයක් ගැවීම ක්‍රියාවලිය ගුත් මේක රහා සිද්ධ වෙන. මේකත් මංහිතන ජනාධපතිතුමා හොල බලන්න ඕන. අපිතා පහැදිලියි නොම ජනාධිපතුමා හොය ලන්න ඕොන. මේ වගන අවධානයක් අන්කවරදාටවත් වඩා ගිලිලාතිනවර්තමාන ජනාධිපතුමාගේ. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මේ විදියට අවධානය ගිලිහලා තිබ්බෙ නෑ සෞඛ සේවාාව සම්බන්ධය. ද ගේ ගකීම මේක මොහද විශේෂ වගගේ ීම විික් සිංහ ජනාතිිපත්තු තියෙන ොද හු රටේ ආර්ථිකේ හදන්්ඩාපු ජනාතිිපතිවරයා කියර තමයි. මිනිස්සුන්ට කියන්නේ සසා ිනිස්සුන්ට විශවා කරන්න ඉ හැරල ති. කොට ාත්‍යන්ත්‍ර මුල්ල අරමුදලක න රටේ ආර්තිකය හදන්න අනිවාරයෙන්ම ආර්ථික කළමනා කරණය හදන් ඕනේ. සාමාන්‍ය කළමනාකාරණනේ හද ඕන, නස්තිය වංචාව දූෂය සහ ක්‍රමක්වත් මුල්ලිය පරිපාලන හද ඕනක . හෙමනං. මේවා ගැන වෙනවෙනම සලකා බැලීමේ ආන්ත්‍රණයක් ජනාධිපති ලේකම්කාරයාලේ ඇතුළ හැරි පටන්ගන්නෝ නිසා අපි ඉතාප හැදිලිගේ නො මේ වෙලාව සමහර අවසද වල අතිරික්තයක් ඇතිවෙමින් තිබෙනවා. ගබඩාවල ඉඩ නැතිවෙන ප්‍රමාණයට අවසද ගබඩා වෙමින් තිබෙනවා. හැබැයි අවසද අපිට අවශ්‍යනං හත්සියක හත් සය හැටපහක වගේ නිල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය අවසද තියෙනවානම් ඒකෙන් දෙසීයක වගේ ප්‍රමාණයක්. අතිරික්තව මේ වෙලා වෙකපඩාාවවෙමින් තියෙනවා කියන අපිට වාර්තාාවනවා අපිේ මේකන ොරතුර වැඩදි වෙන්න පුළුවන් හොෝලබල හැයි සමහරේ වතරික්තව තියදි සමහර නැතිවෙන සහර නැතිවෙන්නේ ඩෑරල තියෙන. නැතිවුනහම හදිසි මිලදී ගැනීම ොලින් විතරක් දැන් අෞසද අධිකාරියඒවගේම අවසද සංස්ථාව පෞගේදා මිලදීගන්න එන අවසද ප්‍රමාණවල තෝග කාලය බලුවාම. හදසි මල ද ගනීමේ ච්ච කායෙක අවස ගන්න ඕනද කියන ප්‍ර න. තු ැති නිසා.